ඉතින් කොහොමද කාලෙකින්? අදින් ගින්දා. පොදුජන පෙරමුණේ අපේක්ෂකතුමා එළියට ආවා මොකද හිතෙන්නේ? සුභ ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන්. තුමා අද මොහොතක වෙලාවකින් පත් වෙලා තියෙනවා අපේක්ෂක හැටියට. ඉතින් අපි එක අඳුරුව පිළිදී ලංකා පොදුජන පෙරමුණේ සාමාන්‍යතුමා ඉදිරිපත් සුභ ප්‍රාර්ථනා කරනවා. දැන් මහින්ද මහත්තයා බලාපොරොත්තු වෙන ඔබතුමාලා යලිත් එයි කියලා නාමල් මහත්තයට උදව් කරන්න යනවද? සාමාන්‍යයෙන් අපි බලන්නම ජනතාවගේ මතයට රාජ්‍ය නියෝජිතයන්ගේ වගකීමක් තමයි දැන් අවුරුදු 27ක් මේ දක්වා පාර්ලිමේන්තු දක්වා ගෙනල්ලා තියෙන්නේ අමුතර දිස්ත්‍රික්කේ ජනතාව. මේ ජනතාවට අහුම්කම් දෙනකොට සාමාන්‍ය 2015 මහින්ද මහත්තයා පරදුනාම ජනතාව මොකද කිව්වේ? මහින්ද මහත්තයා දාලා යන්නේ. අපි දාලා ගියෙත් නෑ. මේ වෙලාවේ අපි විසින්ම තමයි 134ක් ඡන්දේ දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවට පත් කරලා. හරි එතුමා දැන් තිබිච්ච තත්වයට වැඩිය රට ස්ථාවර භාවයකට ගෙනාවා. නෙල් පොලින් නැති කළා. රටේ මිනිස්සුන්ට යම් ඉදහසේ ජීවත් වෙන්න අයිතිය දීලා. ඒතර මේක ආපහු එතුමාගෙන් ගලවලා වෙන කාට හරි දෙනවද? එතුමාට බාර දෙනවද? මෙන්න මේ ප්‍රශ්න දෙකනේ තියෙන්නේ. ඒක ජනතාවකින් ඇහුවම ඒ ජනතාව මට කියන්නේ මගේ දිස්ත්‍රික්කේ කරුණාකරලා මේ ඕගොල්ලොම ගෙනාපු ආයතන ආණ්ඩුව එක ගෙන යන්න ඉඩ දෙන්න. ඒකට යහුම්කම් දීලා තියෙනවා. ඒක කාටවත් විරුද්ධව යන්නේ. කාටවත් අපහාස කරන්න එහෙම කිසි දෙයක් නැහැ. ඔබ දන්නවනේ මගේ දේශපාලන කර මොනවද දේශපාලන ගමනක්ද? දැන් ඒ වගේම දැන් ඔබතුමා මේක තීරණය ගත්තේ කවදද හරියටම? ජනතාවගෙන් මුලින් හොයලා බලනවා හොයලා බලනවා. ඒ කවද වගේද තීරණය ගත්තේ? ඔයා දැක්කම මම ඉඳලා තුලවස්. කවදද? ආයිවර මතක නැහැ. තාපියක් නැහැ. හැබැයි ඒක ඉංගි පල කර ඔබතුමාගේ 27 වෙනිද සංවත්සරේ මොකද 27 නේද? 27. 27 වෙනි සංවත්සරේදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනෙව්වා. ගෙනල්ලා තමයි ඔබතුමා පටන් ගත්තේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්න සූදානම් වෙනවා කියන කතාව. නෑ ඔය මේ මාධ්‍යවේදී බුරුද්ද නැරුවමයි ඔය. මේ දැන් එහෙම හිතනවා එහෙම ගෙනල්ලා ප්‍රධාන මම මාධ්‍යවේදී හම් වෙනවා මට. මේ වගේ බුරු කියනවා. මේ මොකද හේතුව වෙන්නේ? මගේ රැස්වීම මම ඉඳී මෙහාවයි. ඒ නිසා මම ගෙනාවේ රජු දින ජනාධිපතිව විතරක් නෙවෙයි මගේ ප්‍රධාන ආර්ථිකමුත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. බැසිල් රාජපක්ෂ නිර්මාතෘ මගේ දේශපාලන නායක. ඊට පස්සේ නාමල් රාජපක්ෂතුමා වර්තමාන ජනාධිපති රජු විසින් මැතුණා. අතන මම වැරදිද? අපිම ගෙනාවු ජනාධිපතිවරයව මගේ 27 අසරක් ගෙවන උසමෙර ගෙන්නේ නැතුව. එදාමයි කතාව. මොකද තත්ත්වය කිව්වේ? ඒ නිසා බොහොම පැහැදිලිව ඒ ඉතින් මගේ මාධ්‍ය සෞරුදයා හිතවත. ඒ ඉතින් අමාරු දාන හැදුනට මායි බෑ එකයි එහෙම අමාරු වෙන්නේ නෑ. කොවිස්සුදි. දැන් මොකද නැද්ද විශේෂයක් කියන්නේ? දැන් මහින්ද මහත්තයාගේ දකුණු අත ඔබතුමා මේ ගියා කියලා ලොකු චෝදනා රැසක් කියලා සමාජයෙන්. කවදාකවත් මම මහින්ද මහත්තයාව දාලා ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. ඒතර මේ මොකද්ද ඒක කරේ? සමානව සලකන්නේ. මේ මොකද කරේ එතකොට? එතකොට මම ජනත් මම මහින්ද මහත්තයාලා ගිය කෙනා කවුද කියන්නේ? කිසිසේත් නෑ. ආයි කතා කරොත් යනෝනේ. මහින්ද මහත්තයත් එක්ක ආදත්තට හැමදාම ජීවත් වෙනවා. හැබැයි දේශපාලන මතයේදී පොළොවේ මතයට අහුම්කම් දෙනවා. මහින්ද ජනාධිපතිගේ පොළොවේ මතයත් දැන් අර රනිල් මහත්තයා ගාවට ඔබතුමා ගිය වෙලාවේ මහින්ද මහත්තයා මොකද කිව්වේ? මම මහින්ද ජනාධිපතිතුමාට හැමදේම කතා කරනවා. කතා කරලා එතුමාට ගිහිල්ලා මෙන්න මේදී කියලා කියනවා. එතුමා කවදාවත් ගැඹුරු කරලා අපි සලකනවා. බලන්න බා ජයග්‍රහණය. නාමල් ළඟට යන්න කැමති නෑ?